මේ ඔබ දකින්නේ රුසියාව තමන්ගේ ගුවන් මෙහෙයුම් බලෑනි අහසට නංවමින් තමන්ගේ අවි සියල්ල ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ විශේෂ වුණු කටයුත්තක් සඳහා සූදානම් වන ආකාරයයි. MiG-29 ප්‍රහාරකයාන සහ SU-25 කාණ්ඩයේ ප්‍රහාරකයාන ඉහළ අහසේ සැරිසරමින් වර්ණ එක් කරමින් රුසියානු ධජයට අදාළ වර්ණ මුසු කරමින් මේ ආකාරයෙන් ඔවුන් විචිත්‍රවත් ගුවන් සංදර්ශනයකට සූදානම් වන්නේ ඔවුන්ගේ විශේෂ හමුදා පෙළපාලියක් පැවැත්වීමට නියමිතයි. මේ හමුදා පෙළපාලිය පවත්වනු ලබන්නේ ඔවුන් ලැබූ ජයග්‍රහණය සිහිපත් කරවමිනුයි. ඒ අනුව රුසියාව දැන් මේ සූදානම් වෙමින් පවතින්නේ විශේෂයෙන්ම ඔවුන්ගේ නව හමුදා බලෑණි ඔවුන් සතුව පවතිනා වූ ආයුධ සියල්ල ප්‍රදර්ශනය කරමින් 79 වන සංවත්සරය සමරන්නටයි. සෝවියට් යුනියන් එකේ ජයග්‍රහණය එනම් ජර්මනියේ නාසීන් 1941 1945 කියන කාලවකවානු ඇතුළතදී අති දැවැන්ත බිහිසුණු යුද්ධයකට මුහුණ දෙමින් මොස්කව් රතු චතුරස්රය දක්වා ගෙනෙමින් මොස්කව් රතු චතුරස්රයේදී තමන්ගේ වීරයින් නගෙමින් 79 වන සංවත්සරය සමරන්නට ඔවුන් සූදානම් වනවා. ජර්මනියේ නාසි හමුදාවන් පරාජය පත් කිරීම සිහිපත් කරවමින් විශේෂයෙන්ම මෙය රුසියාවේ ඉතාමත් සුවිශේෂී දිනයක් ලෙස සලකනවා සේම රුසියාව සෝවියට් යුනියන් එක විදිහට ඔවුන් අත්පත් කරගත් ඔවුන්ගේ ප්‍රබල ජයග්‍රහණයන් සියල්ල ලෝකයට මුදා හරින්නා වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස තමයි මෙය හඳුන්වනු ලබන්නේ. මෙයට සමගාමීව තමයි ඔබ දකින්නට ඇත්තේ අපි මීට පෙර වීඩියෝ ගෙන ආවා නේටෝ එහෙම නැත්නම් උතුරු අට්ලාන්ටික් යුද සංධානය සතුව පැවති ආ වූ ඇමරිකා එක්සත් ජනපදයේ සමුක බටහිර ඒකාබද්ධව රුසියාවට පහර දීම සඳහා වූ ආයුධ ඔවුන් අත්පත් කරගත් හැටි, එම ආයුධ විනාශ කළ හැටි, ඒ සුපිරි ආයුධ ටැංකි ඔවුන්ගේ අවි මේ සියල්ලම අත්පත් කරගත් ආකාරය සහ ඒ අත්පත් කරගත් අවි ප්‍රදර්ශනය කිරීමද පසුගිය දින කිහිපය පුරා සිදු කෙරුණා. ඉන් අනතුරුව එම අවි ඔවුන් සූදානම් වන්නේ කෞතුකාගාරය තුළ තැන්පත් කිරීමටයි. මේ ආකාරයෙන් රුසියාව තමන්ගේ ජයග්‍රහණය ලෝකයට පෙන්නුම් කරමින් පවතිනවා. කෙසේ වෙතත් මේ වන විට යුක්‍රේනය සමඟ අර්බුදය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින පරිසරයක ඇතුළතදී රුසියාව මෙවැනි සැමරුමක් සිදු කරමින් පවතින්නේ. වාර්තාවන නවතම තොරතුරුවලට අනුව රුසියාව සහ යුක්‍රේනය අතර අර්බුදයේත් මේ දිනවල දෙපාර්ශ්වයටම දරුණු හානි සිදු වෙමින් පවතිනවා. වාර්තාවන තොරතුරුවලට අනුව රුසියානු හමුදාවන් ඔඩෙස්සාහිදී බටහිර ආයුධ සහිත මිසයිල් වෙයාර්හවුස් ඔෆ් වෙස්ටර්න් මේඩ් මිසයිල්ස් බටහිර නිෂ්පාදනය කරන ලද මිසයිල සහිත වුණු ගුදම් සංකීර්ණයක් විනාශ කරන්නට කටයුතු කර තිබෙනවා. ඒ වගේම තමයි ඉන්ධන පිරිපහදුවක්, ඒ වගේම රොකට් ෆුවල් ප්‍රොඩක්ෂන් වර්ක්ෂොප් එකක්, නැත්නම් මේ රොකට් සෑනා සඳහා භාවිත කරනු ලබන ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන විශාල වුණු බලාගාරයක්ද විනාශ කරන්නට රුසියාව කටයුතු කර තිබෙනවා. ඒ වගේම තමයි නීප ප්‍රදේශයේදී රුසියාව යුක්‍රේන බ්‍රිගේඩ 3කට දරුණු ප්‍රහාර එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් මේ වෙද්දී යුක්‍රේන ඩ්‍රෝන 20ක් සහ 2 guided hammer bombs during the day කියලා තමයි වාර්තා වන්නේ. යනුව යුක්‍රේන ඩ්‍රෝන 20ක් සහ hammer bomb 2ක් නිෂ්ක්‍රිය කරන්නට රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියන්ට හැකියාව ලැබුණු බවද රුසියාව මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී රුසියානු හමුදාවන් සම්පූර්ණයෙන්ම නිප්‍රියෝ ප්‍රදේශයට ආශ්‍රිත වුණු ඔච්චරින්ටෝ කියන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම බලය අත්පත් කරගෙන ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දී රුසියාව සමග යුද්ධයට පැටලුණු යුක්‍රේනයේ ආර්ථිකයේද බරපතල විනාශයකට ලක් වෙලා යුක්‍රේනීස් among the most indebted nations globally with its national debt reaching 94% of the GDP. ඔවුන්ගේ දළදේශීය නිෂ්පාදිතයෙන් 94% දක්වා ණය වර්ධනය වන තරමටම යුක්‍රේනය මේ වෙද්දී ණය බරින් ඉහළතම රාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. සෙලෙන්ස්කි ජනාධිපතිවරයා යුද්ධය පිළිබඳ දැවැන්ත බලාපොරොත්තුවක් සහිතව ක්‍රියාත්මක වුවත් දැනට පෙනෙන්නට තිබෙන්නේ බටහිර හමුදා පාලකයින්ගේ හමුදා නායකයින්ගේ සන්නද්ධ යුද පෙරළි බැලිය හැකි වෙඩිපිටිය බවට මේ වන විට යුක්‍රේනය පත්වෙමින් තිබෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ අපූරු ලස්සන රටක් මනරම් රටක් යුක්‍රේනය කියන්නේ මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී සුන්බුන් ගොඩක් බවට පත් වී අවසන්. ඉතින් පාලකින් තේරුම් ගත යුතුයි නේටෝ එකත් එක්ක යන එකද වැදගත් නැත්නම් රටද වැදගත්.